දැන් ආණ්ඩුව ගැසට් ගහනවා නිකන් ආප පුච්චනවා වගේ. දැන් හාල්මිල පිළිබඳවම දැන් ගැසට් 8ක් ගැහුවා. ගැසට් එකක් ගහනවා රිවර්ස් කරනවා ගහනවා රිවර්ස් කරනවා. මෛත්‍රීපාල සිසේන මෛතුමා මෙතන හිටියා හිටියා නම් හොඳයි මල්ලි ගැන ආඩම්බරයකින් ආපහු යන්න දෙමුනා. අන්තිමට ඩඩ්ලිගේ ගැසට් එකෙන් ආණ්ඩුවේ ගැසට් 8ම රිවර්ස් කරන්න තරම් ඩඩ්ලි සිසේන මහත්තයා බලවත් වුණා. දැන් ගොවියෝ ගොවියෝ ටික විශ්මයට පත් වෙලා ඉන්නවා. දැයි හාමුදුරනේ අපි මේ බත බුලත සුරකින්න ආගම දහම සුරකින්න ආපු ආණ්ඩුවද අපිට මෙහෙම කරන්නේ. කුණු ටොන් 99000ක් දැන් චීනෙන් එනවා. දැන් ඒකෙන් හරි සහනයක් ලැබෙයිද කියලා බලා ඉන්නවා. ගොවිතැන වෙනුවෙන් කාබනික පොහොර ප්‍රමෝට් කරන්න ආපු මේ ආණ්ඩුව දැන් මෙන්න ගොවියන දෙන මොනවාද? ගොවියගේ කුඹුරු බිම වලට දැන් දෙනවා වීදුරු කටු, දැන් දෙනවා සේලයින් කටු, දැන් දෙනවා ඇන. මේ ගොවියා කුඹුරට බයින කෑ ගහන්න නැතුව මේක පරීක්ෂා කරන්නකෝ. මේ සාම්පල් දෙකක් මම සීල් තියලා ගෙනාවේ. එනිසා කෑ ගහන්න දෙයක් නැහැ. මෙවුවා මේක මම ඉදිරිපත් කරනවා. මේක කරුණා කරලා මට කෑ ගහන්න එපා. මේක පරීක්ෂා කරලා බලමු අපි. මේ තම එතකොට ආණ්ඩුවේ ඔව් චාමර සම්පත් මන්ත්‍රීතුමා ආණ්ඩුවේ පොහොර කම්පැනියෙන් තමයි දෙන්නේ. මේ මන්ත්‍රීතුමා ඕක ඔයා උදේ පැකට් කරලා ගෙනා. ඔයා පැකට් කරමු දෙකක්. ඔව් මේ ස්තුතියි කතා කරන්න තු ශාරවන්තුමා. එතකොට මේ පසට විසය එකතු කරන්න ආසන නෑ මුලාසුරාර ගරු මන්ත්‍රීතුමනේ. දැන් මේ ගරු මන්ත්‍රීතුමා මේ සභාවට ගෑන්ලා තියෙන මේ යම් මං හිතන්නේ දේවල් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. කොහොමද පාර්ලිමේන්තුව අතර මේවා ගෙනාවා කියන කාරණේ සම්බන්ධයෙන් අපි දැනුවත් කරන්නම් හොයලා බලන්න කියලා මන්ත්‍රීතුමා කතා කරන්න. මේ ගොවියෝගේ දරුවෙක් මම මේ කතා කරන්නේ ගොවියන් වෙනුවෙන්. පසට විසය එකතු කරන්න එපා කියලා. පසට මේකේ ගංජත් නැහැ කුඩුත් නැහැ. මේකේ කිසි දෙයක් නැහැ. පසට විසය එකතු කරන්න එපා කියලා. ඔව් මන්ත්‍රීතුමා මම කද්ද පොයින්ට් එක ආණ්ඩුව ආණ්ඩුව ඔව් මෙතුමල්ලා මේ වගේ චෝදනා කරන එක සම්පූර්ණ වැරදි. මේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට බොහොම ස්තුතියි. ඒ යටත් වෙලා තුෂාර මන්ත්‍රීතුමා කතා කරා. ගරු මූලාසනේ මන්ත්‍රීමනේ අපි පාර්ලිමේන්තුව ඇවිල්ලා තියන්නේ මෙවට තමයි. අහිංසක ගොවියෝ දුක් විඳිනකොට, කම්කරුවෝ දුක් විඳිනකොට, ජනතාව දුක් විඳිනකොට, සේවකයෝ දුක් විඳිනකොට ඒ අය වෙනුවෙන් කතා කරන්න තමයි අපි පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉන්නේ. දැන් අපි පහුගිය දවස්වල අපි හරි සන්තෝෂයෙන් ඉන්නේ. ඔව් මන්ත්‍රීතුමා මොකද්ද ඉති ප්‍රශ්නේ? කතා කරන්න. මේ අපේ මන්ත්‍රීතුමා කුරුණාල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා මේ කඩේක තියෙන බඩු ගොඩක් ගෙනලා පාර්ලිමේන්තුවට මෙහෙම පාර්ලිමේන්තුවට ගේන්න පුළුවන්ද බඩු? ඒක ගැන අපි හොයලා බලන්නම්. තුෂාර මන්ත්‍රීතුමා කතා කරන්න. කණගාට වෙනවා කණගාට වෙනවා. දැන් මුලාසනේ මන්ත්‍රීතුමා අපි පහුගිය දවස්වල අපි බොහොම සන්තෝෂයෙන් හිටියා. අපේ කෙල්ලෙක් යහනේ අපේ රටේ කෙල්ලෙක් සංගීතය තුලින් ජාත්‍යන්තරයට ගියා. ජාත්‍යන්තරය තුල විශාල කීර්ති නාමයක් දිනාගත්තා. ශ්‍රී ලාංකිකයෝ හැටියට අපි විශාල සන්තෝෂයෙන් හිටියා. මෙන්න මේ ඊයේ එනකොට තාත්තපේ නෝන මහත්තයෙක් යනවා ජාත්‍යන්තරයට. ඈ කවුද මේ නෝන මහත්තයා? දැන් එයා හේනකොට දැන් නිරූපමා රාජපක්ෂ නෝන මහත්තයයි තිරු නඩේසන් මහත්තයා ගැනයි මෙන්න ජාත්‍යන්තර කතාබහකට ලක් වෙනවා. මොකද්ද වෙන්නේ? අර අණියමෙන් වත්තන් උපයාගත්ත විශාල මුදලක් පිළිබඳව දැන් ලෝකේ නම් කරපු කීප දෙනෙක්ගේ නම් එනකොට දැමෙන නිරූපමා රාජපක්ෂ නෝන මහත්තයා ගැනත් දැන් කියනවා. දැන් මොකද්ද දන්නවද ගාන? ඇමරිකන් ඩොලර් මිලියන් 168ක්. මේක රුපියල් වලින් ගත්තාම රුපියල් මිලියන් 35000ක්. මේක කෝටි වලින් ගත්තාම රුපියල් කෝටි 3500ක්. ඈ මෙන්න එක පුද්ගලයෙකුගේ එක පවුලක වත්කමක් හැටියට සඳහන් වෙනවා. මේ රාජපක්ෂ කියන නම සඳහන් වෙනවා. අපි ලැජ්ජයි ශ්‍රී ලාංකිකයෝ හැටියට මෙහෙම දෙයක් සිද්ධ වෙනකොට. එතකොට අපේ රටේ නායකයෙකුගේ නමක් සම්බන්ධයක් මේකට තියෙනකොට අපිට ලැජ්ජාවක් හිතෙනවා. කරුණා කරලා දැන් මම නිකන් ගණන් බැලුවා. දැන් මේකේ ගරු මූලාසනේ මන්තුමනි මාසෙකට කෝටියක් සල්ලි වේදන් කරුවොත් මාසයක් ජීවත් වෙන්න මේ පවුල කට්ටිය රුපියල් කෝටියක් සල්ලි වේදන් කරුවොත් අවුරුදු 250ක් ජීවත් වෙන්න පුළුවන්. පරම්පරා පහක් ජීවත් වෙන්න පුළුවන්. මාසෙකට කෝටියක් සල්ලි වේදන් කරුවොත් මේ පවුලට අවුරුදු 250ක් පරම්පරා පහක් නිකන් නෙමෙයි. බල්ලන්ට පැණි කජු අරන් දීලා, බල්ලන්ට පුඩින් අරන් දීලා, එහා ගෙදර බල්ලට අයිස්ක්‍රීම් අරන් දීලා, ඈ පූසට චාමර සම්පත් මන්ත්‍රීතුමා ඔම්ලට් දීලා. අර මේ ගරු මූලාසනේ මන්ත්‍රීතුමනේ
DM රාජපස්සයි DA රාජපස්සයි මෙයා පටලෝගනේ තියන්නේ. ඒක රීති ප්‍රශ්නයක් නෙවෙයි තුෂාර මන්ත්‍රීතුමා කතා කරන්නේ. ඔව් සේරම මෙයා කරලා රුපියල් අවුරුදු 250ක් ජීවත් වෙන්න පුළුවන්. එතකොට දවසකට රුපියල් ලක්ෂයක් වියදම් කරුවොත් මේ පවුලේ කට්ටියට දවසකට රුපියල් ලක්ෂයක් වියදම් කරුවොත් ළමයින්ට කිරිපිටි අරන් දෙනවා. ඔව් දවසකට රුපියල් ලක්ෂයක් වියදම් කරුවොත් අවුරුදු 900ක් ජීවත් වෙන්න පුළුවන්. කොහමද? පරම්පරා 18ක් පරම්පරා 18ක් ජීවත් වෙන්න පුළුවන් අවුරුදු 900ක්. ඒවත් ඒ තමන් තනියම ගන්න මේ බල්ලන්ට අයිස්ක්‍රීම් පූසන්ට පැණි කජු එහා ගෙදර බල්ලන්ට ඔව් ඒ සියල්ලම දීලා ඔය 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 කෑ ගහන කට්ටියට ගෙදර ගෙන යන්න පැණි කජු ටිකක් මේ සේරම අරන් දීලා එහෙම ජීවත් වෙන්න. තව විනාඩි දෙකක කාලයක් තියෙනවා ඔබතුමාට. තව විනාඩි දෙකක කාලයක් තියෙනවා ඔබතුමාට. ඔව් දැන් මේක කතා කරගෙන යනකොට අපිට අහු වෙනවා දැන් මේ කවුද නිරූපමා රාජපක්ෂ මගේ අම්මේ රාජපක්ෂ පවුලේ ඥාතිවරයා. එතකොට කවුද තිරු නඩේසන් නිරූපමා රාජපක්ෂ මොනෝන මහත්තයා අසාධාරණ මහත්තයා ආපහු හොයාගෙන හොයාගෙන යනකොට අර අම්මෙක් අප්පෙක් උපන්නේක් නැති මල්වාන ඉරමක් ගැන කතා වෙනවා. මෙන්න මල්වාන ඉරමේ සියලු ගණදෙනු පියවලා තියෙන්නේ බාස්රාණ සල්ලි දීලා තියෙන්නේ ඒ සියලුම දේවල් කළමනාකරණය කරලා තියෙන්නේ තිරු නඩේසන් කියන මහත්තයෙක් කියලා සඳහන් වෙනවා. එතකොට අපිට සමීකරණයක් ගොඩනගන්නේ නැද්ද? මේ රටේ ජනතාවට සමීකරණයක් ගොඩනගන්නේ නැද්ද? නිරූපමා රාජපක්ෂ මැතිණිය සමානයි මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ නාමල් රාජපක්ෂ එතන එක සමානතාවයක් තියෙනවා. නිරූපමා බැසිල් රාජපක්ෂ නිරූපමා එතකොට ඒ රාජපක්ෂලා සමීපයි අපේ තිරු නඩේසන් මහත්තයාට ඔව් තිරු නඩේසන් මහත්තයා සමානයි බැසිල් රාජපක්ෂ ඈ මේම සමීකරණයක් අපිට ගොඩනගන්නේ නැද්ද? එනිසා මම තමුන් ආසරාට කියන්නේ කෑ ගහන්න නෙවෙයි මුලාසනාරුට මන්ත්‍රීතුමනි මේ බොරුවට මඩ ගහන්න දෙන්න එපා. මේ අනවශ්‍ය දේවල් කියන්නේ මේ මොනවද මේ පාර්ලිමේන්තුවේ කතා කරන්න ඕන දේවල්ද? බොහොම ස්තුතියි තුෂාර මන්ත්‍රීතුමා. ඔබතුමාට තව විනාඩියක කාලයක් තියෙනවා කතාව අවසන් කරන්න. මට හරි මම කතාව අවසන්. ඒක තමයි කෑ ගහන්න එපා එන්නෝ. දැන් අර පාකිස්තානයේ ඉම්රාන් ඛාන් මහත්තයා මේ 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 චෝදනාව ආවට පස්සේ අන්න තමන්ගේ ඒ හිටපු දේශපාලන නායකයන් පිළිබඳව වහාම පරීක්ෂණ කරලා තියෙනවා. ආරම්භ කරලා තියෙනවා. දැන් තමුන්නාසෙත් ඔය බුරන් නැතුව කරන්න දෙන්නේ කරුණා කරලා අපේ මේ මේක මහින්ද රාජපක්ෂ මහත්තයාට ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට අවනම්බුවා විලජ්ජාවක් ඒ නිසා ස්තුතියි ගරුමන්තුමා කතාව අවසන් කරන්න තත්පර 10ක් දෙන්න ඒ නිසා කරුණා කරලා කරන්න දෙන්නේ මේ ඇති කරපු විලජ්ජාවෙන් අවනම්බුවෙන් බේරෙන්න නම් මේ ගැන පරීක්ෂණයක් කරන්න කියවල අවබෝධයක් ගන්න බැරි මන්ත්‍රීවරු මෙතන ඇවිල්ලා කටවාචාලකමට දොඩවද්දී සමහර එක්සත් ජාතික පක්ෂයේම ඉන්න මන්ත්‍රීවරු ඒට සහයෝගය දැක්වීමෙන් අපිට පේන්නේ එක්ක එයාලටත් කියලා තේරුම් ගන්න බෑ එහෙම නැත්නම් එයාලත් කටවාචාලකමට දොඩවනවා කියලා. දැන් රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුළු පවුලට ආපහු අර 2015 ඉඳ කරා වගේ දිගින් දිගටම මඩ ගහන්න අරගෙන මේ එකක්වත් ඔප්පු කරගන්න පුළුවන් කාරණා නෙවෙයි. තුෂාර ඉඳුනිල් මන්ත්‍රීතුමා අඩුම ගානේ මේ හෙලි කරපු කාරණාව පිළිබඳව ඒ හෙලි කරපු ICIJ කියන වෙබ්සයිට් එකේ තිබ්බ කාරණාවත් කියලා නැහැ. ඒකයි මුලාසනාරුවට මන්ත්‍රීතුමනි මම මේ කියන්නේ මේ වගේ කිසිම පදනමක් නැති පදනම් විරහිත චෝදනා එල්ල කරන්න පාර්ලිමේන්තුව භාවිතා කිරීම ගැන අපි කනගාටු වෙනවා විතරක් නෙමෙයි මේ අය තමයි මේ පාර්ලිමේන්තුව අනුන්ට මඩ ගහන්න පාවිච්චි කරේ. ඔබටත් මෙවැනි අලුත්ම වීඩියෝ දැක ගන්න අවශ්‍ය නම් වසවිස අපගේ YouTube නාලිකාව subscribe කරන්න. වසවිස සයිබර් අවකාශයේ YouTube රසවින්දනාධිපති.